Hi. ඕඩරමයි දාපින නැත්තේ 15යි 3න් 2000 එදළමයි 15යි 3න් 2000 තමයි අපි නැවැත්තුවේ බලමු एक लम अब तुम्हें और तुम्हें महल तुनाभ्यास तुम्हें अरे एक मेहम की रूपे दिजुकोनास्ट्रे पदल सेंटीमीटर एक्सट्रे अरे मिन्न मेहमान रिजुकोनास्ट्रे दीला एक पालल दाल एक्स किया ना अन्य रूपी देख के ना रिजिकोनास्त्रे पालल सेंटीमीटर एक्स वे मैं दाल दी मैं पालल बेहतर है सेंटीमीटर एक्स अरे इड बस किया ना मैं ही मैं बोला रिजिकोनास्त्रे दिगर पालल लेटे वड़ा सेंटीमीटर दहाया क्वेडी ना अन्य मैंने मैं दिगर लमाई मैं दिगर किये नहीं कर මේ පළලට වඩා මේ දිග 10කින් වැඩිලු. හරි. ඊතර වාර තේරෙනවනේ ළමයි මේ පළල සෙන්ටිමීටර 40 නම් පළල 40 නම් දිග 50 වෙන්න ඕනනේ. ඇයි 10කින් වැඩි කියනෝනේ? හරි. පළල පැත්ත 40 නම් මේ දිග පැත්ත ළමයි 50 වෙන්න ඕන. ඇයි 10ක් වැඩි කියනෝනේ? පළල 40 නම් ඒකට 10ක් එකතු කරාම මේකේනෝ 50යි කියලා එනෝනේ. अरे ऐसे मैं क्या हैत्ते आवना लम्हे मैं पाला ला हैत्ते आवना हैत्ते आवर दहाई के कदुकरा मासू आई नहीं इन्हन दिग्गवेन्नो ना सू आ इन्हन दिग्गवाई ने लम्हे मैं पाला लड़ दहाई के कदुकरा नहीं इधर ऐ दिग्गे वैडीलू नहीं पाला लड़ वड़ा दहाई वैडीलू नहीं दिग्गे पैत्ते वैडीलू पाला අන්නවලන් පළල x නම් ළමයි දිගේ ඉන්න ඕනේ x ධන 10යි ඊට වඩා 10ක් වැඩිලුනේ හරි ඔන්න එනම් දිගාව ළමයි x ධන 10යි හරි ඊට මේක x ධන 10 නම් මේකත් x ධන 10ම තමයි ඊට මේ දිග x නිසා ළමයි මේ දිග x නිසා මේ දිග x ඔන්න ඍජුකෝණාස්සේ වටේ සෑම දිගක්ම අල්ල ඉහලා තියෙනවා හරි දැන් අපිට කියනවා මෙහෙම ළමයි. එහි පරිමිතිය p නම්. අයිදත් මම ඔයාලට කිව්වා පරිමිතිය කියන එකට ගන්න සංකේතය ළමයි p. එහි පරිමිතිය p නම් p හා x අතර සම්බන්ධය සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්න. මේ බලන්නකෝ. අර සාමාන්‍යයෙන් අපි වෙන ගණන් වල ළමයි පරිමිතිය සමාන එහෙම වගන්තිය ලියලා නේ හදන්නේ. පරිමිතිය සමානයි කියලා වගන්තිය ලියනවා. දැන් පරිමිතිය කියන එකට සංකේතයක් දීලා එළමයි p කියලා. එහෙනම් පරිමිතිය කියලා වචනේ ඕනේ නැහැ. මේ p කියලා ලිව්වත් හරි. ඔන්න. මේ පරිමිතිය සමානයි වගේ තමයි මේ වගන්තියක් වගේ තමයි. දැන් කලින් ළමයි ගණන් වල අපි මෙහෙමනේ පරිමිතිය සමානයි. මෙහෙම 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 මොනවා හරි ලියනෝනේ. දැන් ඉතින් පරිමිතිය සමානයි ඕනේ නැහැ ළමයි කෙලිම p ලිව්වම හරි. p කියන්නේ පරිමිතියනේ. p සමානයි. තර පරිමිතිය හොයන්නේ ළමයි අපි මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි එකතු කරලානේ අන්න ඒක ලියමු මේ පරිමිතිය සමානයි මේක ලියමු x ධන 10 එකතු කිරීම දැන් මේක ලියමු x එකතු කිරීම දැන් මේක ලියමු x ධන 10 එකතු කිරීම දැන් මේක ලියමු ළමයි මේ x අන්න මේ පරිමිතිය සමානයි මේ ටික එකතු වනේ බලන්නකො ඔන්න p සමානයි ඊට පස්සේ ළමයි මේ x පද අපිට එකතු කරන්න පුළුවන් නේ මේ බලන්නකෝ x අකුරයි 2x මේ x අකුරත් එකතු වුණා 3x මේ x අකුරත් එකතු වුණා ළමයි 4x අන්න x අකුරු ටික එකතු කරලා දානවා 4x ඊට පස්සේ මේ 10යි 10යි එකතු කරලා 10යි 10යි එකතු කරලා දාන්න පුළුවන් 20 කියලා
අන්න p හා x අතර සම්බන්ධය දක්වන සූත්‍රයක් කාලමයි p සමානයි 4x + 20 කියලා වැඩේ දෙයිසිනේ අන්න ලියාගෙන ඉක්මන් කරන්න රූපය ඇඳගන්න ඉක්මනට ලියාගන්න හරි अरे तो टेस्ट के हाउरुप लमाए होता रहा लते बुना वेरी गुड लमाए ये के सीएनसी का तुलना में गुड़ा किन दिया अनुपाह का तुलना में आसुव का तुलना में हैत्तवा का तुलना में सॉरी सीएनसी ये अनुव आसुव हैत्तवा का तुलना में होता है अनिता ऐताउ नंदु इन्नो ना हैत्तवा का तत्त्व होता है ऐठा का तुलना सामान्य यह उनंदुला नहीं වැඩේ ළමයි ටෙස්ට් එක ලස්සනට කරන්න ඕන අපි හැම වෙලාවෙම ඔයාලට ටෙස්ට් එකක් තියෙනවනේ ඒක ලස්සනට කරන්න එතකොට පාඩම අල්ලගත්තනේ වැඩේ හරියට කරොත් හරි अरे वो टेस्ट का नौकरान लगाई थी अपराध ये टेस्ट का लगाई सूदा नंबर ला करने थे इजाने तपराध या ये मगर निपा ये वाला आपको लगाई वाला किधर डर पेन्ना ना है टाइमिंग हाल आपको वाला किना हमला डर पेन्ना ने है टाइम डर ये करना ना होता ही थी सीएनसी का लगाई थी वेरी गुड सीएन अमूर සමහර ළමයි දන්නේව තමයි වරද්දගෙන තියෙන්නේ. ඒක ඉතින් වෙලාව වරන් ටේබල් එක හරියට කරන්න. හරි. ඊට පස්සේ බලමු ළමයි හතරවෙනි ගාන හරි දැන් හතරවෙනි ගාන කවුරුත් බලමු ළමයි මෙහෙම කියනවා මේ එක්තරා ප්‍රදේශයක මාසික විදුලි බිල සඳහා රුපියල් 100ක ස්ථාවර ගාස්තුවක් ගෙවිය යුතුය අපොඩයි ඔක නොතේරෙනවා නම් ළමයි මම තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් ගාන කියවගමු එක්තරා ප්‍රදේශයක මාසික විදුලි බිල සඳහා රුපියල් 100ක ස්ථාවර ගාස්තුවක් ගෙවිය යුතුය. හරි. ඊට අමතරව ඒකක 100ට අඩු විදුලි බිල් සඳහා ඒකකයට රුපියල් 8 බැගින් ගෙවිය යුතුය. අන්න ඒකකයකට රුපියල් 8 ගාණි ගෙවන්න ඕනලු. හරි. මේ ළමයි අන්න එක හොඳ හොඳ රහන් ඉන්න. अरे लमाई एक के एक गिवान एक के एक एक गिवान नो नो रुपया लाते लान
හරි දැන් හිතව මෙහෙම බලන්නකෝ ඒක ගේකට ළමයි රුපියල් 8 ගාණි ගෙවන්න ඕනලු හරි දැන් මේක අහගෙන කවුරුත් විදුලි බිල හදන හැටි දැන් ළමයි අපේ ගෙදර මීටරේ අපේ ගෙදර තියෙන මීටර විදුලි මීටරේ ඒකෙන් බලා ගන්න පුළුවන් ළමයි අපි පාවිච්චි කරපු ඒක ගන්න ඒ විදුලි මීටරේ අර ඉලක්කම් වගේක් තියෙන ළමයි විදුලි මීටරේ තියෙනවනේ ළමයි ඉලක්කම් වගේ සංඛ්‍යා වගේක් තියෙනවනේ ඒ සංඛ්‍යා වලින් බලා ගන්න පුළුවන් අපි ඒකක කීයක් පාවිච්චි කරාද කියලා හරි එතකොට ළමයි හිතන්න දැන් අපේ ගෙදර මොන අපි ඉස්සෙල්ලා ගෙදර අපි බොරු ගානක් කියන්නේ ඔයාලා හරියට හිතන්න අපි ඉස්සෙල්ලා ගෙදර ළමයි ගිය මාසෙ මීටරේ වැටිලා මීටරේ කිල්ලා තියෙනවා ළමයි ඒකද 10ක් අන්න අමිස්සලා ගෙදර පාවිච්චි කරලා තියෙන ගියසරේ විදුලි ඒකක 10ක් 10ක් හරි එතකොට ළමයි අපිට කියනවනේ ඒකක 10ක් පාවිච්චි කරලා තියෙන ඒකක 10 බලාගෙන පුළුවන් විදුලි මීටරේ දැන් අපේ ගෙදර පාවිච්චි කරලා තියෙන ඒකක 10ක් හරි ඊට පස්සේ ළමයි ඔය ගාණ කියනෝනේ ඒකකේකට රුපියල් 8 ගානේ ඕනේ කියලා ඒකක එකකට රුපියල් 8 ගාණ ගෙවන්න ඕනද? හරි. දැන් මම බැලුවා ළමයි 8 වරක් ඒකක එකකට රුපියල් 8 ගාණ අපි විදුලි බල මණ්ඩලයට ගෙවන්න ඕනනේ. ඒකකයකට 8යි. හරි. දැන් මම පාවිච්චි කරලා තියනවා ළමයි අපේ ගෙදර ඒකක 10ක්. එහෙනම් ඒකකයකට 8 නම් ඒකක 10ට ළමයි 8 වරක් 10යි. 8 වරක් 10 80යි අන්න මගේ ළමයි ඒකක වලට අය කරලා දිනු පාවිච්චි කරපු ඒකක වලට අය කරලා තියනවා 8 ව 10ක් දැන් අපේ ගෙදර ඒකක 10යි නේ ගියයි කියලා කිව්ව මම එතකොට 8 ව 10ක් 8 ව 10ක් කියන ළමයි 80යි නේ අන්න ඒකක සඳහා අය කරන ළමයි මගෙන් රුපියල් 80ක් හරි ඔයාලා දන්නවත් දන්නේ ළමයි මේ විදුලි බල මණ්ඩලයේ මෙහෙම වැඩක් කරනවා ඒකක වලට මේ ගාණ අරගෙන ළමයි තව අමතර ළමයි රුපියල් 100ක් ගෙවන්නත් ඕන ඒකක වලට ගාණ මෙහෙම හදනවා ඔයින් ඒකක එකට රුපියල් 8 ඒගුවනේ අපේ ගෙදර පාවිච්චි කරේ ඒකක 10යි නේ එහෙනම් 8ව 10ක් 80යි නේ එහෙම හදලා ළමයි ඒකක වලට ගාණ හදලා තව රුපියල් 100කුත් එකතු කරනවා රුපියල් 100ක් නිකන් එකතු කරනවා අමතරව මෙන්න මේ එකතු කරන 100ට අපි කියනවා ළමයි ස්ථාවර ගාස්තුව ඒකක වලට හදලා තව අමතර රුපියල් 100කුත් එකතු කරනවා මෙන්න මෙහෙම ළමයි බලන්න දැන් 8 වරක් 10 80යි 80යි මේ ස්ථාවර ගාස්තු 100ක් තාවර පස්සේ 80යි 100 ළමයි 180යි අන්න අපේ ගෙදරට බිල එනවා ළමයි ලයිට් බිල එනවා විදුලි බිල එනවා රුපියල් 180යි කියලා වැඩේ තේරුණායි හරි හරි ඉතින් ළමයි ඒ ඔය ගානෙත් ඒ වගේම දෙයක් තමයි තියෙන්නේ බලමු පොඩක් හරි හතරවෙනි ගාන ළමයි ලස්සනට ඒක අපි කියලා දෙන්නම් බලමු කියමු පොඩක් එක්තරා ප්‍රදේශයක අත තියාගෙන මම මේ කියවන තැන 13යි 3 අභ්‍යාසයේ හතරවෙනි ගාන හදන්නේ හරි එක්තරා ප්‍රදේශයක මාසික විදුලි බිල සඳහා රුපියල් 100ක ස්ථාවර ගාස්තුවක් ගෙවිය යුතුය හරි අන්න රුපියල් 100ක ස්ථාවර ගාස්තුවකුත් ගෙවන්න ඕනලු දැන් බලමු ඊට අමතරව ඒකක 100ට අඩු විදුලි බිල සඳහා ඒකකයට රුපියල් 8 බැගින් ගෙවිය යුතුය අන්න ඒකක එකකට 8 ගාණක් ගෙවන්නත් ඕනලු හරි පාරිභෝගිකයේ භාවිත කරන මාසික විදුලි ඒකක සංඛ්‍යාව එන්නේ දැන් මාර වැඩි අන්න ළමයි පාරිභෝගිකයෙන් භාවිත කරපු විදුලි ඒකක ගණන එන්නේ මේ දැන් මමත් පාරිභෝගිකයෙක් නේ මම භාවිත කළ ඒකක ගණන ළමයි 10 කුවනේ දැන් අපේ ගෙදර භාවිත කරලා තියෙන ඒකක 10යි
දැන් මේ කියන පුද්ගලයා භාවිතා කරපු ඒකක ගණන n වල තමයි n කියලා තමයි කියන්නේ එහෙනම් බිල හදන්න වෙන්නේ මෙහෙමයි 8 වරක් 10 දාන්න බෑනේ ළමයි දැන් අපේ ගෙදරනේ ඒකක 10 දැන් මේ කියන පුද්ගලයා භාවිතා කරපු ඒකක ගන්න n කියලානේ කියන්නේ එහෙනම් 10 වැඩි කිරීම n තමයි දාන්න වෙන්නේ දැන් ওই කියන අය පාවිච්චි කරලා තියෙන ඒකක ගන්න n නේ ඔන්න සෝරි 8 වැඩි කිරීම n කියලා තමයි දාන්නේ ඊළඟ සීට අතර තව 100කුත් එකතු කරන ඕනේ මෙන්න මෙහෙම තමයි ළමයි විදුලි බිල හදන්නේ හරි ඊළඟ පස්සේ කියන ඔහුගේ විදුලි බිල p නම් අන්න විදුලි බිල p නු එහෙනම් ළමයි විදුලි බිල කියලා වගන්තියක් මෙතන ලියන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් අපි වෙන ගණන් වලදී විදුලි බිල සමානයි එහෙමනේ ලියන්නේ මේක කියනෝනේ අපිට විදුලි බිල p කියලා එහෙනම් p සමානයි කියලා දාන්න ඔන්න ළමයි සූත්‍රය p සමානයි මේ 8 වැඩි 8 n ගෙන් වැඩි කරාම ළමයි 8යි එන්නේ 8 n ගෙන් වැඩි කරාම 8යි ධන 100 අන්න සූත්‍රය ආවා මේ උඩ තේලිය ඕන්නේ හරි ඒක ලියාගන්න ළමයි හොඳ ළමයි වගේ හරි හරි මේ ළමයි චුඩයි පස්වෙනි ගාන පොඩක් ළමයි කියවමුකෝ පස්වෙනි ගාන හරි ඒක මෙහෙම කියනවා ඒක පොඩක් හොඳටම තේරුම් ගබල ළමයි හරි කිරි පැකට් නිෂ්පාදනය කරන යන්ත්‍රය පළමු පැය තුලදී පැකට් කැපිටල් n සංඛ්‍යාවක්ද n ප්‍රමාණයක්ද ඊට පසුවන සෑම පැයකටම පැකට් සිම්පල් n ප්‍රමාණය බැගින් ද නිපදවනු ලැබේ හරි පැය t කාලයකදී නිපද වූ පැකට් ගණන t නම් t සඳහා n t සහ n අඩංගු සූත්‍රයක් ගොඩනගා ගන්න හරි ඕකමමයි ළමයාට තේරෙන්නේ කියලා දෙන අහගන කවුරු මෙහෙමයි හරි
ඔන්න ළමයි කිරි පැකට් හදන මැෂින් එකක් තියෙනවා අපේ ගෙදර. ඔන්න අපි ඉස්සෙල්ලා ගෙදර තියෙයි කියලා හිතන්නකෝ. ඒකෙන් කිරි පැකට් හදනවා. ඔන්න කිරි පැකට් හදන මැෂින් එකක් තියෙනවා ළමයි අපේ ගෙදර. මේමයි. ආ ඒකෙන් ළමයි දැන් මම ඒක දැන් කිරි ටික දාලා පැකට් ටික ඔක්කොම දාලා මැෂින් එකෙන් තමයි ඔක්කොම වැඩ කරන්නේ. කිරි ටික එක පැත්තකින් එනවා පැකට් ටික අනිත් පැත්තෙන් එනවා කිරි ටික පැකට් වෙලා එළියට එනවා. එහෙම මැෂින් එක. හරි. ඔන්න මන් ළමයි ඒ කිරි දැන් අපි කිරි පැකට් හදන මැෂින් එක අමිස්සල්ලා ගෙදර තියෙනවා. හරි. අමිස්සල් කියන්නේ මම සමහර ළමයි දන්නේ නැතුව ඇතිනේ. හරි. ඊට පස්සේ අමිස්සල්ලා ගෙදර එහෙම කිරි පැකට් හදන මැෂින් එකක් තියෙනවා. ඒක ස්විච් එක දැම්මම පස්සේ ළමයි පළමු පැයේදී අලමු පැයේදී ළමයි මට හදන්න පුළුවන් කිරි පැකට් 200ක් අනේ පළවෙනි පැය ඇතුළත ළමයි අර මැෂින් එකෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් මට කිරි පැකට් 200ක් මුල් පැයේදී ස්විච් එක දැම්ම හැටියේ පළවෙනි පැයේදී මේ මැෂින් එකෙන් හදන්න පුළුවන් ළමයි කිරි පැකට් 200ක් මේක හොඳට අහන් ඉන්න මේ සුපිරි ක්‍රම දාලා කියලා දෙන්නේ මම දන්නවනේ ලංකාවේ හොඳටම ගණිතය කියලා දෙන හොඳම පන්තිය මේක ළමයි වැඩිපුර ඉන්න පන්ති සමහරට ඇති නමුත් තේරෙන ගණිතය කියලා දෙන්නේ මම හරි ඔන්න අමිස්සලා ගෙදර තියෙන ළමයි කිරි පැකට් හදන මැෂින් එක පළමු පැයේදී ඒක ස්විච් එක දැම්මම පස්සේ මුල් පැයේදී පැකට් 200ක් හදා ගන්න පුළුවන් ඊට පස්සේ ළමයි ඊළඟ පැයවලදී ඊට පස්සේ මුල් පැයෙන් පස්සේ දෙවෙනි පැය තුන්වෙනි පැය ඒ පැයවලදී ඊළඟ පැයකදී පැකට් හදන්න පුළුවන් ළමයි 300ක් අන්න දැන් දෙවෙනි පැය ඊළඟ පැයවලදී ළමයි පැයකට පැකට් 300 ගානේ හදන එන්නේ ස්පීඩ් වෙනවා ඇයි ඉතින් මුල් පැයේදී ළමයි පොඩ්ඩක් ස්ලෝ වෙනෝනේ මේව මුල් එක දාලා ස්විච් එක දාලා චෙක් කරලා ආමනංගව කරනකොට ඒක නිසා මුල් පැයේදී ළමයි පැකට් හදන්න පුළුවන් 200යි. මොනි ඊළඟ පැයේදී මට පුළුවන් ළමයි පැයකට පැකට් 300ක් හදන්න මැෂින් එකේ. එක පැයකට පැකට් 300ක්. හරි. ඔන්න මුල් පැයේදී 200යි ඊළඟ සෑම පැයකදීම ළමයි පැකට් 300 ගානේ පුළුවන්. ඔන්න එක දවසක් ළමයි මම දැන් අපේ සේවකෙක් දාලා පැය පහක් ළමයි කිරි පැකට් නිෂ්පාදනය කරා. ඔල ගාන හදලා කියන්න මේ පැය පහ ඇතුළත අපේ ගෙදර තියෙන මැෂින් එකෙන් මම කිරි පැකට් කීයක් නිෂ්පාදනය කරාද කියලා කියන්නකෝ. निपदेवे හරි නැවත පොඩ්ඩක් බෝඩ් එකට හරි මැසේජ් ගන්න නවත්තල මේ ටික අහන් ඉන්න ඔන්න එක දවසක් ළමයි සම්පූර්ණයෙන්ම මම වැඩ කරේ පැය පහයි ඔන්න පැය පහයි වැඩ කරේ හරි මුල් පැයේදී ළමයි පැකට් 200ක් මං හදාගත්තා ඉතිරි පැයවලදී ළමයි පැයකට 300 ගානේ හදනවා ඉතින් මං අහන්නේ මේ පැය පහට කීයක් හදාගත්තද කියලා අහන්නේ
හරි ඉතින් ඕක වරද්දනවා නම් ළමයි මේ සංකේත වලින් දුන්නට පස්සේ කොහොමවත් බැහැනේ නැවතහන් ඉන්නකෝ මම වැඩ කරේ ළමයි මුළු දවසටම පැය 5යි හරි මුළු දවසටම පැය 5යි වැඩ කරේ මුල් පැයේදී ළමයි මම හදන පැකට් 200ක් ඊළඟ පැය වලට ළමයි පැකට් 300 ගාන හදනවා මං අහන්නේ පැය 5ට හදපු මුළු පැකට් ගණන හරි මේ හරනකෝ ඔන්න පළවෙනි පැයේ ළමයි 200යි බලා ගන්න පළවෙනි පැයේ ළමයි කිරි පැකට් 200ක් ඇදුවා ඊට පස්සේ ළමයි දෙවෙනි පැයේදී මට පුළුවන් 300ක් ඔන්න 300යි තුන්වෙනි පැයේදීත් මට පුළුවන් 300ක් ළමයි හතරවෙනි පැයේදීත් පුළුවන් 300ක් පස්වෙනි පැයේදී මට පුළුවන් 300ක් දැන් බලන්න එකතු කරලා පැය පහකට කීයක් හදලාද කියලා 1400යි නේද ළමයි මේ ටික එකතු කරාම අන්න එතකොට මම හදපු මුළු පැකට් ගන්න ළමයි පැය පහට 1400යි ඒකෙත් ළමයි මෙහෙම එකතු කර කර හොයන්න ඕනේ මේ බලන්න කවුරුත් බලා ගන්න 1400 ගන්න වෙන ක්‍රමයක් තියෙන බෝඩේ බලයි මුල් පැයට ළමයි 200යි නේ ඔන්න පළවෙනි පැයට 200යි හොඳට ආගින් මුල් පැයට හදන 200ක් ඊට පස්සේ තමයි ඊළඟ පැය තව හතරක් තියෙනවනේ පැය පහෙන් මුල් පැයට 200ක් ඇදුවා ඉතිරි පැය හතර තියෙනවනේ ඒ ඉතිරි පැය හතරට ළමයි එක පැයකට 300 ගානේ හදනෝනේ එහෙනම් තව හදන්න පුළුවන් නේ ළමයි 300ව හතරක් බලන්න මුල් පැයට හදන්නේ පැකට් 200යි තව තියෙනවනේ පැය පහෙන් පැය හතරක් ඒකට හදනවා 300ව හතරක් ඉතින් මේක එකතු කරා නම් ළමයි මුළු පැකට් ගන්න එනෝනේ බලන්න ඕන 304ක් වැඩි කරාම 1200යි මේ 200ත් එකතු වුණාම 1400යි වැඩේ හරිනේ හරි එතකොට මේ සංකේත වලින් නොදී සංඛ්‍යා වලින් දුන්නොත් මෙහෙම හදන්න පුළුවන් නේ හරි දැන් බලමු ළමයි ඔතන දීලා තියෙන සංකේත මොනවද කියලා බලමු අපි ඔතන යන අතර ළමයි කවරොත් ওই મેસેજ දාන කෙනා නැත්නම් අයින් කළා වන්දිය නිකන් મેસેજ දැම්මෝ ගුණ අතරේ අහන් ඉන්න ඕන મેસેજ දාන වෙලාවක් තියෙනවා හැමතිස්සෙම දාන්න එපා හරි දැන් බලමු ළමයි පස්වෙනි ගාන හරි කිරි පැකට් නිෂ්පාදනය කරන යන්ත්‍රය අලමු පැය තුලදී පැකට් කැපිටල් එන් ප්‍රමාණය අන්න මේ මේ ගානේ කියන මැෂින් එකේ ළමයි අලමු පැය තුලදී පැකට් එන් ප්‍රමාණය දැන් මම මගේ මැෂින් එකේ ළමයි පළමු පැයේදී පැකට් 200යි නේ ඔය කියන මැෂින් එකේ පළමු පැයේදී පැකට් එන් කියලා දීලා තියෙනවා අන්න ඔය කියන මැෂින් එකේ පළමු පැයේ නිපදවන්නේ ළමයි පැකට් ගන්න එන් මම කියෙම අපේ ගෙදර තිබුණේ ගේ තමයි මේ 200. ඔය ගානේ තියෙන ගේ ළමයි මුල් පැයේදී හදන පැකට් කිරි පැකට් ගන්න එන් කියලා තමයි දීලා තියෙන්නේ. හරි. බලමු. එන් ප්‍රමාණයක්ද? ඊට පස්සෙ වන සෑම පැයකටම පැකට් එන් ප්‍රමාණය වෙගිනන්න. දැන් මං කියන්නේ ඊට පස්සෙ වන ඊළඟ පැයවලදී පැකට් 300 ගානේ හදනවායි කියලා අපේ ගෙදර මැෂින් එකේ මෙයාලගේ මැෂින් එකේ පැයකදී හදන්නේ ඉස්සු. අන්න. මෙයාලගේ මැෂින් එකේ ළමයි පැයකට හදන පැකට් එන්නු. එම අපේ එකේ 300 වුණාට මෙයාලගේ එකේ පැයකට ඊළඟ පැයවලදී හදනොත් පැයකට පැකට් එන් ප්‍රමාණයක් සිම්පල් එන්න. බලමු. ඊට පස්සේ පැය T කාලයකදී නිපදව පැකට් කරන
දැන් මම ගත්තේ පැය 5ක් කියලානේ මෙයාලා ගන්න ළමයි පැය T කියලා අන්න මෙයාලා ගන්න ළමයි පැය T කියලා දැන් බලමු මෙන්න මේකේ ළමයි වැඩේ කරන්නේ කොහොමද කියලා මේ විදියට හරි මේ තියෙන ළමයි අපේ ගෙදර නිපදවෝ පැකට් ගන්නනේ මම මේ අපේ ගෙදර මැෂින් එකේ මුල් පැය අපේ ගෙදර මැෂින් එකේ පැය පහකදී හදන පැකට් ගන්නනේ මේ හෙව්වේ දැන් ඔය ගානේ පොඩ්ඩක් බලමු මේ මුල් පැයේදී නිපදවන පැකට් ගන්න එන්නේ ළමයි අපේ ගෙදර 200යි මෙයාලගේ එකේ එන්නේ එහෙනම් ඉතින් ළමයි දැන් ලියන්නේ 200 නෙමෙයි දැන් ලියන්නේ n කියලා අන්න එයාලගේ මුල් පැයේදී නිපදවන පැකට් ගන්න ළමයි කැපිටල් n හරි අපේ ගෙදර 200 දැම්මම මෙයාලා මේ මේ මැසේජ් එකේ එන්නේ ළමයි හරි ඉතින් අපේ ගෙදර ළමයි පැයකදී ඊළඟ පැයවල පැයකදී පැකට් 300ක් හදනවායි කිව්වා නමුත් මෙයාලගේ මැසේජ් එකේ පැයකට හදන පැකට් ගන්න සිම්පල් n එහෙනම් 300 නෙවෙයි දැන් ලියනකොට සිම්පල් n හරි ඊට පස්සේ ළමයි මේ බලන්න මංගුනේ මම වැඩ කරේ පැය පහේ කියලා. පහ නම් එකක් අඩු කරලා මෙතන හතර කියලා දැම්මනේ මම. දැන් මෙයාල කියන කාලේ තීනේ ළමයි. දැන් මෙතන මම අපේ ගෙදර පැය පහක් මම වැඩ කරානේ. ඒක නිසා නිකක් අඩු කරලා හතරේ කියලා දැම්මේ. ඉතින් මෙයාලගේ කාලේ ළමයි මෙයාල වැඩ කරන කාලේ තීනේ. එහෙනම් මෙයාලට දාන්න වෙන එකක් අඩු කරලා ළමයි. තීනේ එක. ඔන්න ළමයි පැකට් ගන්න ආවා ඊට පස්සේ ළමයි මෙතන පැකට් ගන්න කියලා වචනෙන් ලියන්න ඕනේ පැකට් ගන්නට දීලා තියෙන සංකේතය නිපදව පැකට් ගන්න T නම් අන T කියලා දාමු එහෙනම් මෙන්න ළමයි සූත්‍රය ඒක පොඩ්ඩ අමාරු තමයි තේරුම් ගත්තම ලොකු දෙයක් වීඩියෝ එක නැවත බලලා තේරුම් ගන්න පුළුවන් මෙතන මම පැය ගණන පහනම් මෙතන මම හතරනේ දාලා තියෙන කලින් එකක් අඩු කරලානේ දැන් ඔය මැෂින් එකේ පැය ගණන තියෙනවා තීරණ එක තමයි දාන්නේ එකක් අඩු කරලා හරි
එහෙනම් මේක මැකුවා මේ උඩලිය පිටක ළමයි උත්තර ඔයාලා විභාගෙදී උත්තර වශයෙන් ලියන්න එපා උත්තරේට මේක තමයි ලියන්න ඕනේ අර මං ගන්න ක්‍රමයක් තමයි කියලා දුන්නේ හරි ඒක ළමයි පොඩ්ඩයි ඒ ගන්න පොඩ්ඩ අමාරුයි තමයි හතවසලා වැඩ පොඩ්ඩ අමාරුයි ඇති ඒ වුණාට තේරුම් ගත්තනේ ළමයි ඒක ලොකු දේක් හරි අපි යමු ළමයි 15 4 අභ්‍යාසෙට 15 4 අභ්‍යාසෙට යමු सूत्र මෙන්න මෙහෙම සූත්‍රයක් දීලා ළමයි n සමානයි 18 දාන QD කියලා සූත්‍රයක් දීලා හරි ඊට පස්සේ බලමු කියන්න n සමානයි 18 දාන QD සූත්‍රයේහි දැන් සූත්‍ර අපිට කොටලා ගන්න ඕනේ නැහැ ළමයි සූත්‍රය දීලා මේ තියෙන්නේ වැඩේ ලේසි දැන් හරි Q සමානයි 13 සහ D සමානයි 20 වන විට අන්න ළමයි Q සමානයි 13 ලු D සමානයි 20 වන විට n හි අගය සොයන්නලු බලමු මේ මම මේ කරන වැඩේ බලන් ඉන්න ළමයි මේක පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන හොඳට බලන් ඉන්න කරන වෙනස්කම් පොඩි පොඩි වෙනස්කම් තමයි කරන්නේ බලා ගන්න පහළවෙනි හතර අභ්‍යාසය තමයි කරන්නේ. හරි. ඔර මම මේ සූත්‍රය ළමයි පොඩි වෙනස්කම් ටිකක් කරනවා බලා ගන්න. එන්නේ. ඒ හරි වෙනස් කරේ නැහැ. 18. එතන වෙනස් කරෙත් නැහැ. අන්න. මේ ඔයාලට දීලා තියෙනෝනේ පොත බලන්න ළමයි Q සමානයි දීලා තියෙනව නේද 13 කියලා. Q සමානයි 13 දීලා නේ. Q සමානයි 13 දීලා නම් ළමයි. කෙලින්ම මෙන්න මේ Q තියෙන තැනට මට ඕනම් 13 ලියන්න පුළුවන්. අන්න කරන වෙනස. ඇයි Q සමානයි 13 දීලා නේ? එහෙම වෙලාවට ළමයි බය වෙන්න එපා. Q කියන එක 13ට සමාන නම් Q ලිව්වත් එකයි 13 ලිව්වත් එකයි නේ. ඔන්න Q සමානයි 13 නිසා මෙතන මම දැම්ම 13. හරි. එතකොට ඔයාලා දන්නවත් දන්නේ නැහැ මේ දෙක අතරට මෙහෙම ලකුණක් නැති වෙලාවට ලකුණක් නැති සෑම වෙලාවටම අනිවාර්යයෙන්ම තියෙන ගුණ කිරීම මොනවා හරි දෙකක් අතර ළමයි ලකුණක් නැත්නම් ඒ වෙලාවට මේ දෙක අතර තියෙන වැඩි කිරීමක් කියලා මතක තියාගන්න හත වසරේදී හරි ඊට පස්සේ මේ බලන්න ඔන්න මෙතන පොඩි වෙනසකට ලක් කරන ළමයි d සමානයි අගයක් දීලා තියෙනෝනේ d සමානයි 20 දීලානේ එහෙනම් මෙන්න මේ d වෙනුවට ළමයි 20 ලිවුවට වැරද්දන්නේ අන්න මේ දීපු සූත්‍රේ පොඩි වෙනස්කම් ටිකක් තමයි කරේ q තියෙන දරට 13 දැම්මා d තියෙන දරට 20 දැම්මා ඒ අපිට ඒව දීලානේ හරි දැන් ඉතින් මේක සුළු කරගත්තනම් උත්තරේ එනවා ළමයි n සමානයි 18 ධන අපි දන්නවනේ ඉස්සෙල්ල මේක වැඩි කරන්න ඕනනේ 13 20 ක් 13 20න් වැඩි කරාම ළමයි 260යි. මේ 13 20න් වැඩි කරාම 260යි. හරි. ඊට පස්සේ තමයි n සමානයි. දැන් ඉතින් මෙන්න මේක එකතු කරගන්න පුළුවන් 260යි 18යි 278යි. අන්න උත්තරය ළමයි n සමානයි 278යි කියලා. n හි අගය සොයන්න කියනෝනේ ඔන්න ආවලම n සමානයි 278යි හරි ලියාගන්න හොඳ ළමයි වගේ ලියාගන්න මේ ගණන් කියන ළමයි රස 20ක් ලේසි 20ක් හරියට ඉගෙන ගන්න එතකොට හරි
ටෙස්ට් එකේදී ළමයි ලකුණු 100 මට්ටමට එන්න ඕන. දැන් ඊළඟට ටෙස්ට් එක ළමයි අඟහරුවාද තියෙනවා. අඟහරුවාද ඊළඟට ටෙස්ට් එක ඔයාලට තියෙනවා මේ සතියේ. ඉදාට කරන්නේ ළමයි මේ පාඩමෙන්. සමීකරණ සහ සූත්‍ර කියන 15 වෙනි පාඩමෙන්. අඟහරුවාද 7:30ට ටෙස්ට් එක. ඉදාට කරන්නේ මේ පාඩමෙන් ළමයි. හරි. රොචන රොචන මාතලේ අයියා ලකුණු 100ක් ගත්තලු වෙරි ගුඩ්. අවලම හෙඩිය 100 ගත්තලමයි ගොඩක් හෙඩියා. දැන් මේ ඒ 100 ගත්තලමගේ ලිස්ට් එක මම අනිත් අයගේ ලිස්ට් එකත් එක 80ට 80 හෝ ඊට වැඩි ළමයිගේ ලිස්ට් එක මම ඉදාට කියන්නම්. දැන් ටෙස්ට් දෙක ලකුණු කියන්නත් තියෙනවා. හරි ඊට පස්සේ බලමු ළමයි දෙවෙනි ගාන බලමු දෙවෙනි ගාන බලමු ඒක කියන ළමයි මෙහෙම මේ පැත්තක දිග ඒකක x වූ සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලයේ ඒකක a නම් a හා x අතර සම්බන්ධය දක්වන සූත්‍රය a සමානයි x වර්ග වේ. හරි. ළමයි මේ ගානෙත් අපිට සූත්‍රය දීලා. අන්න a සමානයි x වර්ගය කියලා අපිට සූත්‍රය දීලානේ. බලන්නකෝ a හා x අතර සම්බන්ධය දක්වන සූත්‍රය a සමාන x වර්ග වේගයට සූත්‍රය දීලා මේ තියෙන්නේ. ඉතින් ළමයි සූත්‍රය දීපු නිසා දැන් අපේට වැඩේ ලේසි. අමාරු නෑ. ඔන්න සූත්‍රය දීලා තියෙන a සමාන x වර්ග දීලා තියෙන ඒක නිසා ගානක් ටික කියවුවා නැත්නම් ප්‍රශ්නයක් නෑ. බලමු. x සමානයි ඒකක 8 වන විට. අන්න x සමානයි 8 නු ළමයි. M වැඩේ කරමු මේ බලන්න. ඔන්න මේ මේකනේ ළමයි අපිට දීපු සූත්‍රය. මේක තමයි අපිට දීපු සූත්‍රය. මේක ළමයි අර කලින් කරා වගේ පොඩි පොඩි වෙනස්කම් කරනවා. හොඳට බලන් ඉන්න. ඔන්න. ඒ ලියනවා එතන වෙනස් කරන්නේ නැහැ. මේ x සමානයි 8 කියලා දීලා තියෙනෝනේ. බලන්න හොඳට අන්තිපේලියේ. x සමානයි ඒකක 8 නම් x සමානයි 8 කියලා දීපු නිසා මෙන්න මේ x 3 දැන ළමයි 8 දානවා මේ x වෙනුවට දානවා 8 ඇයි x සමානයි 8 දීලා නේ එහෙනම් කෙලීම මෙන්න මේ x වෙනුවට දානවා 8 x සමානයි 8 දීපු නිසා පොඩි වෙනසක් කරා x වෙනුවට දැම්ම 8 එහෙනම් මේ දෙකට ළමයි දෙකම ලියන්න අන්න දැන් අපි බලනවා a සමානයි 8 වර්ගය කියලා ආවා. a සමානයි 8 හි වර්ගය. හරි. දැන් මේක සුළු කරන්න පුළුවන් ළමයි. a සමානයි මේ 8 වර්ගය කියන්නේ ඔයාලා අහලා තියෙන ළමයි. මෙහෙම දෙවෙනි බලයක් තියෙනවා. 8 8 න් ගුණ කරන්න ඕනනේ. 8 වර්ගය කියන්නේ 8 8. 8 වර්ගය කියන්නේ 8 දෙවෙනි බලය කියන්නේ 8 8. 64යි.
अन्न ये समान है मैं हटा हाथ रखता हुआ दिया गया ना हरी लेसी त्रिकोण ये गान क्यों बी ए के रूपे सॉरी बी ए के त्रिकोण के परिमिति है पी ना पी स पी संधा सूत्र या गुणना करना अन्य लवाई ते मेह गाने का आप इधर लवाई सूत्र या दील ने मेह गाने आप इधर सूत्र या दील ने परिमिति है पी लो पी संधा सूत्र या गुणना करना लो आप इधर අන්න ළමයි සූත්‍රයක් ගොඩනගන්න කියනෝනේ හරි ඉතින් ළමයි අර වෙනදා අපි ලියන්නේ පරිමිතිය සමාන එහෙම වගන්තිය ලියනෝනේ දැන් එහෙම ඕනේ නැහැ පරිමිතිය කියන එකේ සංකේතේ p නේ p p කියලා ලියමු p පරිමිතිය කියලා වගන්තිය ඕනේ නැහැ ළමයි පරිමිතිය සංකේතේ p නේ එහෙනම් p සමානයි කියලා ලියනෝනේ p සමානයි ඒතර පරිමිතිය හොයන්න ළමයි අපි මේ දිගවල එකතු කරලා x එකතු කිරීම y එකතු කිරීම මෙන්න මේ y අන්න එහෙම එකතු කළානේ පරිමිතිය හොයන්නේ දැන් බලන්න මේක සුළු කරන හැටි p සමානයි x මේ විනාශ කිරීම නැහැ එහෙම y මෙන්න මේ දෙක ළමයි එකතු කරලා දාන්න පුළුවන් ඒ y ට y එකතු නම් ළමයි 2y නේ එහෙනම් මේ දෙක එකතු කරලා දාන 2y කියලා අන්න ළමයි සූත්‍රය හදාගත්තා හරි ඊට පස්සේ ළමයි දෙවෙනි කොටසේ අපිට මෙහෙම කියවම ඕනද අපිට සූත්‍රයක් ආනේ p සමානයි x ධන 2y කියලා දැන් මේව හොඳට ඉගෙන ගන්න ළමයි ටෙස්ට් එකට මේව දානවා ඕන p සමාන x ධන 2y කියලා අපි සූත්‍රය හදාගත්තනේ හරි ඊට පස්සේ කියනවා ළමයි දෙවෙනි කොටසේ x සමානයි 16ද y සමානයි 12ද උවිට p යගේ සොයන්න බලන්න දැන් මම මේකට ළමයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා හොඳට බලන්න ඔන්න p ට p ම ලියනවා වෙනසක් කරේ නැහැ x කියන එකට ළමයි දීලා තියෙනවානේ හොඳට බලන්න x සමානයි 16 කියලා දීලා තියෙන්නේ දෙවෙනි කොටසේ x සමානයි 16 දීලානේ එහෙනම් මෙන්න මේ x වෙනකොට ලියන ළමයි 16 दाने लाखों में तो दाने लाखों में उन्हें एक्सेलों के दांत से ली हुआ इतनी लम्हाई देखा टा देखा मतलब माई दांत ने इर वस्ते लम्हाई में देखा तर लाखों लाखों ने नहीं देखा सावाई यह तर लाखों ना नेता लम्हाई वैडी क्रीम तो माई दिए मैं वाई किए ने कर लम्हाई दील तीनों ने तो वाई समान आई दोला y සමාන 12 දීලා එහෙනම් මෙතන දාන 12. හරි. ඔන්න.
නැදි ළමයි මේක සුළු කරගත්තා නම් වැඩේ හරි මේ බලන්න p සමානයි 16 ධන මෙන්න මේක ඉස්සෙල්ලා වැඩි කරලිමු ළමයි 2 12 24 නේ ඊටවසේ මේ 16 24 එකතු කරාම 16 24 එකතු කරාම ළමයි 36යි අන්න p සමානයි 36යි හරි අන්න ලියා ගන්න ළමයි ඉක්මනට ඕ මෙතන මේ ළමයි මේ 16 24 එකතු කරාම 40යි නේ 30 නෙවෙයි 16 24 එකතු කරාම 40යි era magano හරි ඊට පස්සේ ළමයි හතරවෙනි ගාන මෙහෙම කියනවා d ඇති රූප d ඇති ත්‍රිකෝණයේ පරිමිතියේ p නම් p සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්නලු හරි ළමයි ඉතින් කලින් වගේමනේ p පරිමිතිය සමානයි වගන්තිය ඕන නැහැ p ලිව්වම හරි ඔන්න p කියන්නේ පරිමිතියනේ ඉතින් මේ පරිමිතිය වහන්නේ මේ දෙක වාර තුන එකතු කරලානේ ලියන්නේ තියෙන්නේ a එකතු කිරීම b එකතු කිරීම c අන්න සූත්‍රය කොට නැගුව එක සැරෙම පරිමිතිය සමානයි a ධන b ධන c දෙවෙනි කොටස කොට බලමු නේ
දෙවෙනි කොටස කියන ළමයි මෙහෙම a සමානයි 4ද b සමානයි 5ද සහ c සමානයි 6ද නම් p යගේ සොයන්නලු ඔන්න p සමානයි a ධන b ධන c මේකනේ සූත්‍රය බලමු මේ a සමානයි දීලා නේද ළමයි 4 කියලා එහෙනම් මෙතන දානවා 4 කියලා ඉතින් b සමානයි දීලා නේ ළමයි 5 කියලා පොතේ තියෙනවා බලන්න b සමානයි 5 නිසා මෙතන 5 ලියනවා ඊට පස්සේ c සමානයි දීලා නේ ළමයි 6 කියලා එහෙනම් c ට දානවා 6 ඉතින් p සමානයි එකතු කරන්න 4යි 5යි 9යි 9යි මේ 6යි 15යි අන්න p සමානයි සෙන්ටිමීටර 15යි ලියා ගන්න මේ දවස් දෙකේ ළමයි මේ පාඩම මුලින් ඉඳලා බලන්න ඕන දැන් මම ලබන සිකුරාදේ ඔයාලගේ ලකුණු සේරම කියනවා කලින් ලකුණේ මේ ඉතින් මේ ටෙස්ට් එකේ ලකුණු ඔක්කොම ටික කියනවා ඊදරයට ඇහෙන අයියෙන් කියවන්නේ එදා ලකුණු अरे अला मकड़ हो विभाग पहालस्तनी पाठमेतराई दिने तेने लबनांगहरुवाद मेनांगहरुवाद एटने अनिदने इंगनिद नवीट बहुविंद अंगहरुवाद सवस हताय तिहट अब एक लिवन ही लामा इना मागड़ो अरे बालम इधर बस्स की नला माय मेहो मेह बालन පැත්තක දිග ඒකක එල්ද පළල ඒකක බීද වූ ඍතුකෝණාස්ත්‍රාකාර ආස්තරයක වර්ගඵලයේ නම් AL B අතර සම්බන්ධය දැක්වෙන සූත්‍රය A = LB වේ ළමයි මේක ගන්න ලේසි මේ සූත්‍රය දීලා ළමයි මෙන්න A = LB A = LB කියලා ළමයි සූත්‍රය දීලා දැන් ඉතින් අපිට වැඩේ ලේසි මේ බලන්න अंतिम पेली මේලම l සමානයි දීලා නේද l සමානයි 6 කියලා එහෙනම් කෙලීම ළමයි මේ l තියෙන තැනට 6 දාමු ඉතින් අපි දන්නවා මේ දෙක අතර තියෙන වැඩි කිරීමක් වෙන්න ඕන එහෙනම් වැඩි කිරීමක් දානවා ඉතින් b සමානයි ළමයි දීලා තියෙනවනේ 3 කියලා බලන්න පොතේ b සමානයි 3යි නේ එහෙනම් මෙතන b වෙනුවට දාන 3 අන්න a සමානයි 6 වැඩි කිරීම 3 ඉතින් 6 වරත් තුන වැඩි කරලා ළමයි දාන 18යි කියලා
ඒ සමානයි 18යි හරි එතන ඒ කියන්නේ ළමයි වර්ගඵලය ගානන්නේ ඒ වර්ගඵලයක් කියවුවොත් දාන්නේ මෙහෙමයි වර්ග සෙන්ටිමීටර තමයි දාන්නේ 100න් දාලා පොඩියට මෙතනින් දෙකක් ලියනවා මේකට කියන්නේ වර්ග සෙන්ටිමීටර ඒ විස්තරහට දාන්නේ තියට ඉගෙන ගන්න පුළුවන් වර්ගඵලය හරි එන ළමයි පාඩම අවසానයි 16 වෙනි පාඩම පිළිල ගන්න 16 වෙනි පාඩම පිළිල ගන්න अरे दहा सेवनी पाड़ में दिया गया ना मात्र का दिग्गज दास वे पाठ में दिग पाठ में लिया मातृका दिग अरे मेरा दिग की लमाई मे इससे लमांगा दिगमणि ने एक लमाई दिगमणि ने एक मेन मेट के लमाई मेट का अनिवार्य दिया हतवस अमित हांगी ළමයි දිග කියන්නේ මෙහෙමයි දිග මනින ඒකක හතරක් තියෙන ඔයාලට දැනගන්න අතවසර ළමයි දිග මනින ඒකක හතරක් තියෙන ඒ හතර දැනගත්ත මැටි තව දිග මනින ඒකක ළමයි තියෙන ඒව මං කියලා දෙන්නේ නැහැ බලන්න හරි ළමයි දිග මනින කුඩාම ඒකකයේ මිලිමීටර කුඩාම දිගක් මනින ඒකකයේ ළමයි මිලිමීටර इम्मा कुरु देखा अन्ने उड़ान दिखा करना लमाए मानी ने एक के मिलीमीटर ईट बस से लमाए ईट वाला वैध दिखा करना सेंटीमीटर ईट वाला विशाल दिखा करना मीटर वाली मानी ने विशाल में दिखा करना किलोमीटर वाली तमाए मानी ने हाँ गए සාමාන්‍ය ළමයි කුඩාම දිගවල් මෙන්න මේ මිලිමීටර වලින් තමයි මනින්නේ. එතන මට මනින්න ඕන මගේ මේ නියපොත්තේ දිග. මේ නියපොත්ත කියන්නේ කුඩායිනේ ළමයි. මේ මෙන්න මේ නියපොත්තේ දිග මනින්න ඕන. ඒ නියපොත්තේ දිග ළමයි කිලෝමීටර වලින් මනින්න බැහැනේ. ඒක ඔයාලට තේරෙනවයි. දැන් මේ මේ වගේ නියපොත්තක දිග ළමයි කිලෝමීටර වලින් මනින්න බැහැනේ. ඒ වගේ කුඩා දිගවල් මනින්න භාවිත කරන්නේ මිලිමීටර. एक मणि ना मिलीमीटर वाली अरे बस मैं शर्ट के महान गया मागे आते दिखे मैंने करते हैं शर्ट के महान गया सितने में ये सोपे के इन ये मामा मागे आते दिखे मैंने वाले के दिखे मैंने गया लेता ना එතකොට ළමයි අන්නේ වගේ දිගක් මනින්නේ සෙන්ටිමීටර වලින්. ඒක ටිකක් වැඩි නේ. දැන් නියපොත්තක වගේ ළමයි පොඩි දිගක් නම් මිලිමීටර වලින් තමයි මනින්නේ. ඊට වඩා ටිකක් දිග නම් ළමයි සර්ට් අතේ දිග. ඒ වගේම මනින්නේ මිලිමීටර වලින්. සෝරි සෙන්ටිමීටර වලින්. ඊට පස්සේ ළමයි ඊටත් වඩා දිග නම්. ඉතින් ඔයාලගේ ඉස්කෝලේ. ඉස්කෝලේ තියෙන ළමයි දිග ශාලාවක් වලින ශාලාව ගොඩක් දිග ඇතිනේ හරි අන්නේ අන්නේ ශාලාවේ දිග ඒ ශාලාවේ දිග වගේම අනිනවා ඒක ටිකක් ගොඩක් වැඩි නේ ඒ වගේම මලින්න ළමයි මීටර වලින් ඒ වගේම අනින්න මීටර වලින් හරි ඊර්වස්සේ ළමයි ගොඩාක් දිග නම් හිතන්න
මෙහෙම දෙවුන්දර තුඩු ඉඳලා ඒ කියන්නේ මාතර දෙවුන්දර තුඩු ඉඳලා යාපනයේ තියෙන පේදුරු තුඩුවට දුර ඒක දුර වැඩි නේ ළමයි අන්න ඒව මනින්නේ කිලෝමීටර් වලින් අන්න විශාලම දිගවල් මනින්නේ කිලෝමීටර් වලින් හරි එතකොට අපි දැන් ඒක ගැන අදහසක් ආවනේ ඔయిత වඩා ළමයි තව ඒකක තියෙන දිගමනින ඔය ඉස්සර භාවිත කරලා ළමයි දැනට භාවිත කරනෝ දිගමනින භාවිත කරන ළමයි අඩි කියලා අඩි අඟල් අඩි වලින් මනින්නත් පුළුවන් අඟල් වලින් මනින්නත් පුළුවන් එස් තව තියෙන ළමයි අර ඉස්සර පරණය භාවිත කරලා දැන් නම් ඒක භාවිත කරන්න නැති තරම් රියන් කියල එකක් තියෙනවා රියන මෙතන මෙතනට රියනයි හරි ඒ රියන් කියල එකක් තියෙනවා ළමයි තව තියෙන යාර කියල එක යාර වලින් දිගමනින්නත් පුළුවන් හරි ඒ වගේ ළමයි ලুকু දිග තව තියෙන එකද මම නිකන් අදහසක් දෙන්නේ ඒව දැනගන්න ඕනේ නැහැ මේ හතර දැනගත්තම ඇති දැන් හිතන්න ළමයි මෙතන ඉඳලා අංගහරු ග්‍රහයට තියෙන දුර හරි මෙතන ඉඳලා අංගහරු ග්‍රහයට තියෙන දුර හිතමුකෝ අපි පොඩ්ඩක් ඕ නැත්තම් මෙතන ඉඳලා ළමයි අර ඈත අහසේ තියෙන තරුවකට තියෙන දුර මේ පෘථිවිය ඉඳලා ඈස ඈතම අහසේ තියෙන පොඩි තරු තියෙන්නේ ඒ තරුවකට තියෙන දුර ඒ වගේම මනින්නේ ළමයි ආලෝක වර්ෂ කියලා එකක් තියෙනවා ආලෝක වර්ෂ ඒ මම වෙලාව ගන්න නැහැ දැන් ඉතින් පහදන්න ඔල ඊලෙල් උසස් පෙළ මැක්ස් කරොත් ඒ විගණ ගන්න පුළුවන් ආලෝක වර්ෂ කියන්නේ මොනවද ඒ විගණ ගන්න පුළුවන් ඊලෙල් මැක්ස් කරොත් උසස් පෙළ මැක්ස් කරොත් හරි දැන් අපි මැක්ස් කරපු නිසා අපි ඕව දන්නවා ඔයාලටත් මැක්ස් කරන්න ඒ වගේ ආලෝක වර්ෂ ඒක කියලා තියෙනවා දැනට හතර ශ්‍රේණිය ළමයි මේ ටික දැනගත්තම ඇති මිලිමීටර් සෙන්ටිමීටර් මීටර් කිලෝමීටර් ඊට පස්සේ ළමයි මේ මේ ඒකක අතර තියෙන සම්බන්ධතාව සම්බන්ධතාව මෙහෙමයි හොඳට බලන් ඉන්න මේ දෙක අතර සම්බන්ධය ළමයි 10යි මේ දෙක අතර සම්බන්ධය 100යි මේකේ මේකේ සම්බන්ධය 1000යි හරි දැන් මම සම්බන්ධය ඔයාලට කියලා දෙන්නම් 1000 කියන එක ළමයි 1 කිලෝමීටරයක් කියන්නේ ඒකට තියෙනවා මීටර 1000ක් මේකෙන් බලා ගන්න නේ සම්බන්ධය 1000යි නේ කිලෝමීටර එකට තියෙනවා මීටර 1000ක් මේ දෙකේ සම්බන්ධය බලන්න 1 මීටරයකට සෙන්ටිමීටර මේ තියෙන 100යි මීටර කෝතු වල දැකලා ඇතිනේ මේ සයිස් නේ ඉස්කෝලේ තියෙන සමහරට මීටර කෝතු ළමයි මේ සයිස් මීටරයකට සෙන්ටිමීටර තියෙනවා 100ක් ඒ මීටර කෝතුවක් අරගෙන බලන්න ඒක සෙන්ටිමීටර 100 දක්වා සංඛ්‍යා ලියලා තියෙනවා දැන් ඔයාලගේ ළමයි අර ඔයාලගේ අඩි රූලක් තියෙනවා ඔයාලගේ කාවඩු පෙට්ටි ඒක තියෙන මේ සයිස් අඩි රූලක් නේ ඒක සාමාන්‍යයෙන් තියෙන ළමයි සෙන්ටිමීටර 15යි නේ මේ සයිස් අඩි රූලේ තියෙන සෙන්ටිමීටර 15යි අඩි රූල අරගෙන බලන්න නමුත් ළමයි මීටර කෝදුව මේ සයිස් ඒ මීටර කෝදුවේ තියෙන ළමයි සෙන්ටිමීටර 100ක් එහෙනම් මෙතනින් බලන්න මීටරයකට සෙන්ටිමීටර 100ක් හරි ඊට පස්සේ ළමයි මෙන්න සෙන්ටිමීටරයකට මිලිමීටර සෙන්ටිමීටරයකට මිලිමීටර 10යි ඒක බලන්න පුළුවන් ළමයි අඩි රූල අරගෙන අඩි රූල ළමයි සෙන්ටිමීටරයක් කියලා මේ සයිස් ටිකක් නේ ඔන්න සෙන්ටිමීටරයක් කියලා ළමයි මෙන්න මෙච්චර විතර ඇති මම ඇඟිල්ලෙන් පෙන්නන්නේ මෙන්න මේ දිග විතරද සෙන්ටිමීටරයක් හරි එතකොට ළමයි සෙන්ටිමීටරයක් අතර සෙන්ටිමීටර ලකුණු කරපු ඉරිය අතර ඒක බෙදලා තියෙනවා ළමයි කුඩා කොටස් 10කට අඩි රූල අරන් බලන්නකෝ 1 සෙන්ටිමීටරයක් බෙදලා තියෙනවනේ කුඩා කොටස් 10කට. ඒ පොඩි 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 ඉරි වලට කියන්නේ තමයි මිලිමීටර. එහෙනම් 1 සෙන්ටිමීටරයකට අර චූටි මිලිමීටර 10ක් තියෙනවා. මේ සෙන්ටිමීටරයකට මිලිමීටර 10යි.
අඩිරුල අරගෙන බලන්න ළමයි සෙන්ටිමීටර් එකක පොඩි පොඩි ඉරි කෑලි කීයක් තියෙද බලන්න සෙන්ටිමීටර් එකක් තුල බලන්නකෝ අඩිරුල අරන් බලන්න 1 සෙන්ටිමීටරයක් තුර උඩා කොටස් 10කට බෙදලා තියෙනෝනේ 1 සෙන්ටිමීටරයක් ඒ පොඩි කොටසකට කියන්නේ ළමයි මිලිමීටර් මෙන්න මේ සඳහන් ළමයි වාට ප්‍රයෝජනවත් වේවි ඒක නිසා මේක ලියලා ඔටු කරගන්න හරි මෙන්න මේක ලියලා කොටු කරගන්න මේක වාට ප්‍රයෝජනවත් වේවි මෙතනින් බලා ගන්න පුළුවන් කිලෝමීටරයකට මීටර 1000යි මීටරයකට සෙන්ටිමීටර 100යි ඒව දැනගන්න පුළුවන් මේකෙන් පාඩම් කරගන්නත් ඕන හරි කියලා කොටු කරගන්න හරි ඒක තියාගත්තනේ ළමයි දැන් බලමු ඔයාලා පිළිගන්න ළමයි 16 එක අභ්‍යාසය 16 එක අභ්‍යාසය පිළිගන්න ඒ පළවෙනි ගාන මෙහෙම තියෙනවා සෙන්ටිමීටර් මිලිමීටර් සෙන්ටිමීටර් 5යි මිලිමීටර් 6යි සෙන්ටිමීටර් 12යි මිලිමීටර් 3යි මෙන්න මේක එකතු කරන්නලු
ओके एकतु කරගන්න ළමයි ඉක්මනට මම ඉන්න ඕනේ නැහැ ඔකට හරි මේ ඔයාලට තේරෙනවා ළමයි अरे अरे लवाई वाला बोटा कावरुत बोटे वाला है मुगुद दिया ने को बोटे वाला है अरे मेने लवाई मे हाया है मे तुना है हाया है तुना है एक तुकराम ना मे आई नहीं लिया ने पाप बरामदे मम्मी आलू दिया कुआड़ कियो देनो පහයි දෙකයි එකතු කරාම 7යි නේ. එතන එකයි. අන්න එකතු කරා. ඊට පස්සේ මේ බලන්න. 6යි 8යි 14යි නේ ළමයි. 6යි 8යි 14යි. 14න් 4 එකක් ඉදිරියේ. 6යි 8යි 14යි 14න් 4 නේ ලියන්නේ එකක් ඉදිරියේ. දැන් මෙතන බලන්න. 3යි 7යි 10යි. මේ හතයි 10යි අර ඉතුරුණ එකත් එක්ක ළමයි 11යි නේ 11න් එක එකක් ඉදිරියේ දැන් මෙතන 1යි 1යි 2යි අර ඉතිරි එකත් එක්ක ළමයි 3යි හරි ඊට පස්සේ මේකත් බලන් ඉන්න ළමයි මේ පහයි 0යි 5යි තුනයි 8යි 11යි 11න් 1 තුනයි 8යි 11යි 11න් 1 එකක් ඉදිරියේ එකක් ඉදිරියේ මෙතන 4යි 7යි 11යි ඉතිරි එකයි ළමයි 12යි හරි මෙන්න මේක ළමයි අපි දකින්න වෙනස්කමක් හොඳට බලන් ඉන්න ඔයාලා මේක තේරුම් ගන්න මේ මෙතන ළමයි එක සංඛ්‍යා තීරුවයි තියෙන්නේ නේ එක තීරුවයි නේ මේක දෙක තීරුවයි. ඇයි මෙතන ළමයි තීරු දෙකක් ඇවිල්ලා මේ? මෙන්න මේව ළමයි තේරුම් ගන්න ඕන දේවල් හොඳට අහන් ඉන්න ඉතාල දෙකක්. මෙන්න මෙතන ළමයි තීරු දෙකක් ඇවිල්ලා. ඒ තීරු දෙකක් එන්න හේතුව මේක හොඳට බලා ගන්න. මේ තියෙන මීටර් නේ ළමයි. මේක මීටර්. මේක සෙන්ටිමීටර්. මීටරයකට ළමයි මීටරේ මේ සයිස්. මීටරයකට සෙන්ටිමීටර් 100යි නේ. मीटर एक डे सेंटीमीटर सी अक्ति है ना निशा अनिवार्य मित्र ने तीरु देखा किन्नम ओढ़ सी अपनाम तीरु देखा है इतना मैं मित्र बाला ने मेरे का तो संबंध मंदुन नहीं सेंटीमीटर एक डे का मैं मिलीमीटर दहाया ही नहीं सेंटीमीटर एक डे मिलीमीटर दहाया है ये दहाया ना लमा एक का तीरु है इतनी दहाया ते अरे දැන් වැඩේ කියන ළමයි මෙන්න බලන්න මෙන්න මේක පොඩ්ඩක් බලන්න මාර වැඩේ
දැන් මේ විතර වැඩගත් මං කියුනේ තේරුම් ගන්න ඕන අන්න කිලෝමීටර් සහ මීටර් කිලෝමීටරයට මම දුන්නේ ළමයි මීටර් 1000ක් කියලා කිලෝමීටරයට මීටර් 1000යි කියලා දුන්නනේ ඒ 1000 නම් ළමයි තීරු තුනක් එන්න ඕනනේ ඒ 1000ට 1000 කියන්නේ 1.3ක් නේ කිලෝමීටරයට මීටර් 1000ක් කියන නිසා මෙතන තීරු තුනක් එන්න ඕන තීරු තුනක් ඉතින් ළමයි වැඩේ කියන්නේ තීරු තුනක් නැහැනේ එහෙම බෑ එහෙනම් මේ බලන්න කිලෝමීටර එකක් කියන්නේ මීටර් 1000ක් නිසා මෙතන සංඛ්‍යා තීරු තුනක් එන්න ඕන ළමයි තුනක් නැත්නම් මෙහෙම බිංදු දාලා හරි මුලට ඔන්න බිංදු දැම්ම මේ එහෙම මුලට බිංදු දාලා හරි තීරු තුනක් එන්න හදාගෙන ඉන්නම ඕන ඉස්සෙල්ලා නැත්තම් වැරදි අන්න ඔන්න වැදගත්ම දේ තේරුම් ගත්තනේ කිලෝමීටරයකට මීටර් 1000ක් තියෙන නිසා මෙතන එන්න ඕන ළමයි සංඛ්‍යා තීරු තුනක් එහෙම නොදී තිබුණොත් බිංදු දාලා හදාගන්න ඔන්න මන්ද ඒක කියලා හැම ගානේ මෙහෙමයි මින් පස්සේනේ හැම ගානේ මෙහෙමයි කිලෝමීටර් සහ මීටර් තියෙනවා මෙතන තීරු තුනක් ඕනමයි ඔයාලා ඒක නොදා තිබුණොත් ළමයි බිංදුවක් දාලා හදාගන්න මෙතන මුලට අගට බිංදු එහෙම දාන්න බෑ මො 70 800 වෙනව වැරදි නේද කොට මුලට බිංදු දාන්න අන්න හරිනේ ළමයි හරි දැන් ඉතින් එකතු කරමු මේ 5.5යි 5යි 7යි 0යි එකතු කරාම 7යි 0යි 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 මෙතන 3යි 1යි 4යි අන්න එකතු කරලා ළමයි ඕක ලියා ගන්න වැරදුනායි තේරුම් ගත්තනේ දැන් මම මේ අභ්‍යාසය ළමයි ඔක්කොම හදන්නේ ක්‍රම ටික කියලා දුන්නනේ මම මේ වඩ බලවයි බලවයි ගොඩාක් ගණන් කියලා දෙන්නේ නැහැ. ඒක නිසා මේක තේරුම් ගන්න. මීටරයකට සෙන්ටිමීටර් 100 නම් මෙතන තීරු දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. නැත්තම් බිංදු දාලා හරි හදාගන්න. කිලෝමීටරයට මීටර් 1000 නිසා මෙතන තීරු තුනක් තියෙන්න ඕන. 1000 නම් තීරු තුනක් තියෙන්න ඕන. ඕලමයි ඉතාලම වැදගත් දේවල්. අමතක කරොත් නම් වැරදි. අමතක කළ ගණන් ගන්න නැතුව හැදුවොත් උත්තර වැරදි. හරි එන එක මත ගන්න ළමයි ඒක මම ඉතිරි ගණන් හතර හදන්නේ ඔයාලට ඒක පහලට ලියලා එකතු කර ගන්න පුළුවන් නේ ඕන එකේ අන්තිම ගණන් හතම 8 වෙනි කොටස ඒකේ 8 වෙනි කොටස පොඩ්ඩක් හදමු හරි 8 වෙනි කොටසේ තියෙන ළමයි කිලෝමීටර 1යි මීටර 730යි අන්න කිලෝමීටර 1යි මීටර 730යි ඒකට එකතු කරන්න කියනවා ළමයි කිලෝමීටර 4යි මීටර 20යි අන්න කිලෝමීටර 4යි මීටර 20යි කිලෝමීටර 4යි මීටර 20යි මෙතන බිංදුවක් දාන්න වෙනවා ඒ තීරු තුනක් ඕනනේ
අන්න කිලෝමීටර 4යි මීටර 20යි. තව ඒකට එකතු කරනවා ළමයි මීටර 950. තව තියෙනවා මීටර 950. මෙතනින් නියම 950. මෙන්න මෙහෙම තුනම ලියලා ළමයි එකතු කිරීමේදී ඔයාලා දන්න ඕනේ බිඳුවයි මෙතන 3යි 2යි 5යි 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 10යි 10න් බිඳුව එකක් ඉතිරි මෙතන 7යි 9යි ළමයි 16යි හරි ඉතිරි ගත්ත එක 17යි 17න් 7 එකක් ඉතිරි මෙතන 1යි 4යි 5යි හරි ඉතුරුනේ ගත්ත එක 6යි අන්න ඒ වගේ ළමයි ඒ ටික හදා ගන්න පුළුවන් නේ පොඩ බලමු ළමයි වගන්ති ගන්න ටික ඒ ඉතිරි ගණන් ටිකට ළමයි උතුර ඉඩ තියාගන්න ඔයාලා ගෙදරදී හදන්න ඉතිරි ගණන් ටිකට ඉඩ තියලා ගෙදරදී හදන්න ඕන හරි अरे वगंति गाना को टक्के मैं वगंति गाना बल अरे एक गेरो मेहम निपुण तमन इवसे किलोमीटर एकाई मीटर तुलसी हेत्तेवक दुरिन्नु बस नेवतुंपुलेट गोस एतन सिट किलोमीटर पहाई मीटर हायस असु दुरिन्नु पासलेट बसें न्याय लमाई निपुण इस्सेल्लम यानो बाइसिकले एमे इस्कोले यान विधिय बलन्न गेदरिंदल लमाई बस नेवतुंपुलेट ගෙදරින්දලා බස් නැවතුම්පලට මෙයා යනවලු බයිසිකලෙන් ඉතින් ඒ බයිසිකලේ දාලා බස් එකේ නැගලලු ඉස්කෝලේ යන්නේ මෙයායි අහනු අපේ නිපුණගේ නිවසේ සිට පාසලට ඇති මුළු දුර සොයන්නලු අපෙන් අහනු ළමයි මුළු දුර ඉතින් ලේසිනේ හරි ලේසිනේ ඔවා මේ බලන්න අන්න ඒක මට උත්තරේ මැසේජ් කරන හත ශ්‍රේණි ළමයි හොඳ ළමයි උත්තරේ මැසේජ් කරන දෙවෙනි ගානේ ආහරි ඔයි දාන්නේ අපේ ළමයි දන්නෝ වෙරි ගුඩ් කිලෝමීටර් 7යි මීටර් 50 දාපු ළමයි වෙරි ගුඩ් හරි මේ නිවසේ සිට බස් නැවතුමට දුර ළමයි එහෙම නේ කිලෝමීටර් 1යි මීටර් 370යි ගෙදර ඉඳලා බස් හෝල්ට් එකට දුර किलोमीटर एक है तुमसी हत्या वाई इधर वैसे बस होल्ड के इंदला बस नहीं है तुम पर इंदला लगाई पास रहते हैं ना किलोमीटर पहाई मीरा हाय से असुआ इधर से इधर इंदला पास रहते मुल्लुदरों को आने नाम मेरे क्या तू करना होना नहीं मालूम है क्या तू कर लेंगे बाला बिंदु आई बिंदु आई बिंदु आई අටයි අටයි 15න් 5 එකක් ඉදිරියි 3යි 6යි 9යි ඉතිරි එකයි 3යි 6යි 9යි
इतने का दहाई है नहीं दहाई बिंदु है एकाप कितने इतने पहाई एका है हाया है इतने का तेका हाता है अन्न किलोमीटर हाता है मीटर पाँच हाँ का दूर आप तमाई तीन नहीं बैठे लेसी नहीं लमाई अरे इधर बस लमाई देव तुमने कहा ना किरो में है चुनाव में कल लिया कर हाँ में कल लिया करने ना अरे इससे ला हाथ पुणे दिखाना नहीं करने इधर तीन ला में कल लिया करने हरे इधर बस लमाए देवनी का आने के लो बीती सरसी लक संधा वार्नर रिबन पटिया कैबले तुम लोगों का कपाया ते पाहत भरी दी है पालमु कैबले लमाए यान ने रिबन पटिया कलमाए कैबले तुम लोगों का कपला इच्छा रहता नो ने रिबन पटिया गिना लमाए कैले तुम लोगों का कपला पालमु कैबले ये दिका सेंटीमीटर दोड़ाई मिलीमीटर आटाई දෙවන කැබැල්ලේ දිග සෙන්ටිමීටර 8 මිලිමීටර 4යි තුන්වන කැබැල්ලේ දිග සෙන්ටිමීටර 4යි අපෙන් අහන්න ළමයි ওই ටිකට අවම දිග අහන්න ඒ කියන්නේ ওই දිගවල් තුන එකතු කරා නම් හරි හරි ඒ අභ්‍යාසය ළමයි ඉතින් ටිකට ඉඳ තියාගෙන කවුරුත් වැඩේ පුළුවන් නේ අමාරු නෑනේ ඒකට ඉඳ තියාගන්නකෝ अरे इतना टेस्ट मतक दिया सती टेस्ट लमाई आलोचनी पाड़े में अरे दास अभ्यास सुनकरा उत्तरे मट मेसेज कर दास अभ्यास पलविनी गाने पलविनी को उत्तरे वन मट दी सॉरी सेंटीमीटर दहाई आई मिलीमीटर अटाई सेंटीमीटर दहाई आई मिलीमीटर अटे अड़कों सेंटीमीटर देखाई मिलीमीटर पहा අහරි ලේසි වැඩන්නේ ළමයි මේ බලන්න මේ 8න් 5ක් අඩු කරාම ළමයි 3යි ඉතින් මෙතන බිංදුවෙන් දෙකක් බෑනේ මෙහෙන් ආව 10යි 10න් දෙකක් 8යි අන්න සෙන්ටිමීටර 8යි මිලි සෙන්ටිමීටර 8යි මිලිමීටර 3යි උත්තරේ ඒක ලේසි නේ ළමයි හරි ඔයාලට මම තව ප්‍රශ්නයක් දෙනවා ඒකත් හදන්න रोमिल हतर हदान लाइ हतर विनी को हतर विनी को उत्तरी मैं मेसेज कर बल वरद कौतुकी
ඔල මේ පොතේ ලියන්න ඕනේ නැහැ දැනට මට නිකන් උත්තරේ වන්නකො මේ හදන විදිහනේ අපි දැනගන්න ඕන උත්තරේ වන්නකො මංගානේ හතර වෙනි කොටසේ උත්තරේ එක ළමයි දෙපාර දාන්න එපා अरे बल आगे उत्तरे हरिजीला एक मीटर सह सेंटीमीटर ने मन रोमिला का हतर मे एक मीटर हाय सेंटीमीटर पहाय मीटर हेत बहाय सेंटीमीटर पहाय मेहम लिवत लाई वेर दी मीटर सेंटीमीटर सी मित्र तीर दिखाने हाथी සෙන්ටිමීටර 85ක් තමයි අඩු කරන්නේ. ඔන්න මම ටෙස්ට් එකට ඔය වගේ වරදින්න තමයි දාන්නේ. බලමු ඒව නිවැරදිව හදන්නේ කවුද කියලා. හරි. දැන් ඉතින් අඩු කරමු. 5න් 5 0.6. ඉතින් බිංදුවෙන් 8ක් බෑනේ ළමයි. අර පැත්තෙන් ගේන්න. ගණාව මෙතන 10 වෙන ඕනේ. 10න් 8ක් 2යි. उत्तरे एक हाय वे से उत्तरे मर दान हर रोमिला हाय हाय वे से हदल दान उत्तरे मैं पोते लियानोलेकोर हदल उत्तरे दान
हरी ඒක ගොඩක් ළමයි හරි උත්තර දානවා බලමු දැන් මේක හොඳට අහන් ඉන්න ළමයි නැත්තම් ටෙස්ට් එකේදී වරදි මං අමාරු කරලා තමයි ටෙස්ට් එක දාන්නේ ලේසි කරන්නේ නැහැ හරි 6 වෙනි ගාන ළමයි කිලෝමීටර් සහ මීටර් තියෙන්නේ ඔන්න කිලෝමීටර් මීටර් අපි දන්නවනේ ළමයි කිලෝමීටරයකට මීටර් 1000යිනේ किलोमीटर रेट मीटर दाहनिशा मितनानी वारें तीर तुरा किन्नौन किलोमीटर रेट मीटर दाहनिशा मितने इन्नौन अलवाई तीर तुना बालमु अपिटा हाईवे निकालने किन्नौन अलवाई इससे लम है किलोमीटर विसी हातराई मीटर हैत्तबाई निंदन किलोमीटर विसी हातराई मीटर हैत्तबाई හරියන්නේ නැහැ නේද මම කියෝනේ මෙතන තීර තුනක් ඕනේ කියලා. එහෙනම් බිඳුවක් දාමු. අන්න හරි. ඒකෙන් අඩු කරන ළමයි කිලෝමීටර් 15යි මීටර් 350. කිලෝමීටර් 15යි මීටර් 350ක් අඩු කරනවා මේ. නැහැදී අඩු කරන්න පුළුවන් නේ ළමයි. 5න් බිඳුවක් 5යි. මේ 7න් 5ක් 2යි. බින්දුවෙන් බෑ මෙහෙන් ආම 10යි 10න් 3ක් 7යි දැන් මෙතන 3න් බෑනේ මෙහෙන් ආම 13යි 13න් 5ක් 8යි එතන එක එකක් බින්දුවයි කිලෝමීටර් 8යි මීටර් 725 තමයි උත්තරේ ළමයි හරි එච්ච වගන්ති ගාන තියෙනවනේ දෙවෙනි ගාන අන්න ඒක උත්තරේ මට එවන්න දෙවෙනි ගාන වගන්ති ගානේ උත්තරේ अरे मालूम इतने किए नॉलेज में मैं हूँ मैं बालन रूबीनी मीटर एकाई सेंटीमीटर तीस पाप उसे रूबीनी के उसे मीटर एकाई सेंटीमीटर तीस पालू अरे इरोस गायनी के उसे मीटर एकाए सेंटीमीटर हाथरी सड़क कुसे आहानो इतना मैं रूबीनी टवड़ा गायनी कोपमन प्रमाणे की मुसिंग वैरी जाए अन्य रूबीनी टवड़ा गायनी कोच्चर वैरी जाहानो
अरे अलामे एक मैसेज आ दाना उन्हें सर तमाल लंका के सुप्रीम गाना सर दिया था आ थैंक यू अरे अभी लगा इधर अभी कार्ड और नोटेर ने विदिर गाना उनका ना नहीं गाना किया ने विषय लगाए सारा लवा पहले लोग किया रहते हो अरे नहीं ये वाके बैंक ඊර්වස් මේ දැන් මේ වගේ කමෙන්ට්ස් මට ගොඩාක් එනවා කියලා ලංකාව පුරාම එනවා මුළු ලංකාවේ මේ වගේ කමෙන්ට්ස් එනවා ළමයි දැන් ඊයේ කම්ම කෙනෙක් මැසේජ් එකක් දැම්ම ඒ ළමයට මේ ටෙස්ට් එකේ ලකුණු 95යි 9 ශ්‍රේණි ළමයේ දැන් අර එක දරුවෙක් කියපු නිසා මම මේ කියන්නේ ඒ ළමයේ ගණන් වලට මේ ඒ ළමයි නුවරෙළි නම කියන්නේ නැහැ ඉතින් හරි නැහැ නම කියන්න තැහි ප්‍රශ්නයක් නැහැ නුවරෙළි ළමයේ ඒ ළමයේ ගණන් වලට ගොඩාක් දුර්වලලු ගොඩාක් පිටිපස්සෙන් ගෝ හිටිය ගණන් වලට දැන් ගණන් වලට පුදුම විදියට ආසලු කියන හොඳටම දුර්වල ළමයේ තමයි මේ ලකුණු 95 ගන්නෙ ඉතින් අපි ක්ලාස් කරේ ළමයි තාම ජනවාරිනේ පටන් ගත්තේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු මාස 8යි තාම ගන්නේ ඒ මාසයට ඇතුළත ඒ ළමයි ලකුණු 95 මට්ටමට ආවා. ඉතින් අපිට ආරම්භරය එහෙම කියනකොට දැන් ඒ අම්මා මැසේජ් එකක් දානවා මේ මම මෙයාගේ අම්මා මේ දරුවා මෙහෙම ගණන් වල හොඳටම දුර්වල මට්ටමේ හිටියේ. දැන් හොඳටම වැඩිපුරම මාස විශ්ේ ගණන්තු. අන්න ඒ වගේ. එහෙම වෙන්න ඕන අපේ ළමයි කවුරුත්. දැන් හත ශ්‍රේණි ළමයි ඔයාලගේ දෙමව්පිය රැස්වීමක් ගන්න ඕන පොඩ්ඩක්. දවසක් දෙමව්පියට මේක वाला करानू ना वैटर दिखा दिमाग भी किधर ही मलांगी नू ना वाला वैटर करने भी दिया एक बार दावा से रेस्टी मत करां किया ना वाला कितना माय इतना सीएन अनुभव का तुला माय सीएन अनुभव का तुला माय सीए सीएन सीए का तुला माय वाला के तीन नो नक्सल माय विभाग दूले इन्नो अरे तेल माय तेल और पढ़े कि� රුවිනි ගෙවස මීටර එකයි සෙන්ටිමීටර 35යි අපෙන් අහන ගායනි රුවිනිට වඩා කොච්චර උසින් වැඩිද කියලා අනේ එක්කෙනෙක් ළමයි අනිත් එක්කලාට වඩා කොච්චර වැඩිද කියලා අහනෝනේ කොපමණ වැඩිද කියලා අහනෝනේ ලොකු එකෙන් පොඩි එක අඩු කරා නම් හරි බලමු අඩු කරලා 8න් 5ක් ඔයි මේ මෙහෙම එකක් තියෙනවා ඔයාලට මම මේක කියන්නම් वो समाहर लगाए रहल लड़े क्लास चल रहे हैं ना एक बार है दिमाग फिरने के बाद तब ऐडिया होता है रहल लड़े लगाए यार लगाए गुड़ा किन्नो ना मुन्ने आनो ये रहल लड़े यार लगाए वही मेवा तीनों मार्केटिंग के लगा ये मल लगाए गुड़ा कल लाना करना तीनों ये वाले मामा कहमती नहीं लगाए मटर रिसाल्ट देखे मटर लगाए आम है थी एक ना वाला की प्रतिपाल पे इन्ना ले ये प्रतिपाल ही मतलब लगाए आम है एक ना मैं अपने वाटी इन्हें ऐसा बुरू और महार अल्लाह का दला බොරුවට මහා රැල්ලක් හදලා ළමයි ගොඩාක් තියාගෙන ප්‍රතිඵල නැතු උගන්නලා වැඩක් නැහැ ළමයි. අපේ ළමයි ඉගෙන ගන්න ඒ ඇති. වල ඉස්කෝලේ පටන් ගත්තම ළමයි තේරෙයි. වල ඉස්කෝලේ පටන් ගත්තම ඔල අනිත් ළමයිත් එක්ක අපේ ක්ලාස් එකේ ළමයි ඉන්න මට්ටම තේරෙයි වෙනස තේරෙයි. එහෙනම් දැන් මේ වෙනකොට ළමයි දැන් මම මේ පාඩම කරලා ඔල ඉස්කෝලේ ගියා නම් ඉස්කෝලේ මිස් පාඩම කරන්න ඉස්සෙල්ලා ඔයාලට මේක හදන්න පුළුවන්. කියන්නේ පන්තිනේ අනිත් ළමයි ඔක්කොටම වඩා මේ පාඩම වල ඉස්සෙල්ලා හදනවයි කියලා මන් දන්නවා. දැන් වැඩේ කියන්නේ ඔයාලට මේ දවස්වල ඉස්කෝලේ නැහැ නේ. තිබුණා නම් අපේ පන්ති ළමයි තමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉස්සෙල්ලම ටීචර් කියනකොටම ගාන හදන්නේ. දැන් ඉස්කෝල නැති නිසා ඔක ඔයාලට දැනට තේරෙන්නේ නැහැ. මම කවදාවත් හරි ඉස්කෝල පටන් ගන්න ඕනේ. හරි. මෙන්න මේක අනුගල බලමු. 8න් 5ක් ළමයි 3යි. 24න් 3ක් ළමයි 1යි. एक एक का बिंदु एक दान नो नत ने सिंडी विडर दाहतु नाक पैडी लमाई गायनी लमाई गायनी रोगिनी टा वड़ा सिंडी विडर दाहतु नाक पैडी सिंडी विडर दाहतु नाक इंगेडी सिंडी विडर दाहतु नाक क्या ना अड़िरूले मलागंड बुलाऊंगा वाड़ो ना मैं अड़िरूले इतने सिंडी विडर पहलवाई नहीं
සෙන්ටිමීටර් 13ක් කියන්නේ මෙන්න මෙච්චර වගේ උසක්. ගායනි උසය ළමයි රුනිට වඩා මෙන්න මෙච්චර වගේ උසකින් වැඩි. හරි. එන ළමයි අදර ක්ලාස් එක නවත්තමුනේ ඔයාලට මහන්සි ඇතිනේ. අඟහරු අද ටෙස්ට් එක ළමයි ලස්සනට කරමු. එනල් කාටත් ගුඩ් නයිට්. I want. හරි. Very good night, good night.